සමාද ඇවිල්ලා ඉන්නේ උස්සංගොඩට. ඉතාමත් ලස්සන වෙරළ තීරයකින් සහ ජනප්‍රවාද ගොඩක් එක බැඳිලා තියෙන මේ උස්සංගොඩ පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට කියන ප්‍රදේශයේ. කොළඹින්දලා උස්සංගොඩට එන කෙනෙක් නම් කොළඹ කතරගම මාර්ගයේ කිලෝමීටර් 226ක් ඇවිල්ලා නෝනගම හන්දියෙන් දකුණු පැත්තට කිලෝමීටර් 2ක් විතර ආවම තමයි මේ ස්ථානේ පිහිටලා තියෙන්නේ. ස්ථානයත් එක්ක බැඳිලා තියෙන එක ජනප්‍රවාදය තමයි රවණ රජතුමාගේ දඬු මොණරේ නැවැත්වීම සඳහා යොදාගත් ගුවන් තොටුපළක් ලෙස මෙම ස්ථානේ භාවිතා කරා කියන එක. ඒත් එක්කම සඳහන් වෙනවා ඉන්දියාවේ ඉඳලා ආපු හනුමාන් සීතා දේවිය හමුණාට පස්සේ හනුමාන් ඩෝණි වෙනවා රවණ රජතුගේ සහ රාක්ෂසේනාවේ ශක්තිය උරගා බලන්න. මේ අවස්ථාවේදී රවණ රජුගේ රාක්ෂසේනාව විසින් හනුමාන්ගේ වර්ගයට ගිනි තබුල් ලබනවා. මෙයින් කෝපයට පත් වුණු හනුමා රාවණ රජතුමාගේ රාජධානියේ තියෙන ඉතා වටිනා ස්ථාන ගිනි තබමින් යනවා. ඉතින් මෙම සිද්ධියේදී තමයි මෙම ගුවන් තොටුපළ අපව වැවති මෙම ස්ථානයේ ගිනිබත් කරනු ලැබුවා කියලා රාමායණයේ සඳහන් වෙන්නේ. උස්සංගොඩ කියලා කියන්නේ පුරාවෘත්ත වලට ගහා ගියේ තවත් විද්‍යාත්මක සාධක ගොඩක් පවතින ස්ථානයක්. මේකට හේතුව තමයි මිට අවුරුදු 10 ගානකට කලින් මේ ස්ථානයේ පදිංචිුනායි කියන සැලකෙන උල්කාපාත කැබැල්ලක්. ඔබට බලා ගන්න පුළුවන් මෙම පාෂාණ කැබැල්ල ගත්තොත් එහෙම මේ පාෂාණ කැබැල්ලේ ලෝහමය සංයුතිය ඉතාමත් වැඩි. සහ මෙම ස්ථානයේ පවතින පස රතු පැහැකින් යුක්ත වෙනවා. මේකට හේතුව තමයි පසේ තියෙන කණ්ඩයමය සංයුතිය ඉතාමත් අධික වීම. සහ තවත් දෙයක් කියන්න ඕනි, උස්සංගොඩ මෙම් ප්‍රදේශයේ හටගන්නා ශාක මෙම උස්සංගොඩ ප්‍රදේශයේටම ආවේණික වූ ශාක. අසල තියෙන කඩේකට ආවා. එතනදී අපිට මේ ප්‍රදේශයේ පදිංචි ආච්චි අම්මා කෙනෙක් හම්බුණා. අපි මුලින්ම ආච්චි අම්මගෙන් ප්‍රශ්න ටිකක් අහමු මේ උස්සංගොඩ තියෙන ඉතිහාසය ගැන. ආච්චි අම්මේ නම කියන්නකෝ. ආච්චිම කොච්චර කාලයක් මෙහි පදිංචිලා ඉන්නවද? දැන් අවුරුදු 7ක්. අහහ. ආච්චිම මොනවද දන්නේ මේ උස්සංගොඩ ගැන? ඉතින් දන්නේ ඔය කියන උල්කාපාතයක් වැටේ කියලා අපේ තාත්තලා කිව්වා. අහහ. ඊට පස්සේ ඉතින් රාවණ රජුගේ ඇවිද ගොඩ බැස්සෙත් මේ කන්දටමයි. අහහ. උල්කාපාතේ වටනට පස්සේ ඒක මෙහි ගියා මේ මූදට. රාවණ රජුගේ ඇවිද ගොඩ බැස්සත් වෙන්නේ. ඊට පස්සේ අර ගල්ගේ හිටියා ඒ රාවණ රජු. අහහ. ඒ ගල්ගේ ඉඳලා ඊට පස්සේ ගල්ගේ වැවුනට පස්සේ ඕඩෙට ගියා. ඉතල ඕඩෙට. ඊට පස්සේ මේ ඕන වුණාද කියලා දන්නේ නැහැ. අහහ. ඔය ප්ලේන් හිමත් ඇවිල්ලා නැහැ කියලා. අහහ. ඒතර රජා මේ මෙහෙට මේ කට්ටිය එන්නේ කොයි වගේ කාලේද වැඩිපුරම? එන්නේ ඉතින් ඔය නිවාඩු කාලේදී ඉස්කෝල වල නිවාඩු කාලේට. අහහ. ස්කෝලෝනි වල කාටත් එන ඉතින් කොහේ වලට හරි අච්චමි විස්තර වලට බොහොම ස්තුතියි. ප්‍රවාදයේ තමා මාංගාර කියලා ප්‍රාදේශීය දෙවියන් වහන්සේ කෙනෙක් මෙම ස්ථානෙට අරක්ගෙන ඉන්නවා කියන එක.
ආදී වශයෙන් මාර දැනගත්ත කියලා මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ලංකාවේ තවත් ලස්සන දේ කියන අපි යන්නේ. Thank you.